ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව පවත්වන කඨින චීවර පූජාව පැවැත්වෙන දවස සියලු දෙනාම හිමිදිරි උදේ පාන්දරම ඒ කඨින චීවරය විහාරස්ථානයට වැඩමවන්නට යෙදුණා. අද මෙම කඨින චීවර පූජාව සිද්ධ කරන්නේ අපේ ශ්‍රී ලාංකික පින්වතුන් විශේෂයෙන්ම ජගත් ක්‍රිෂානි වික්‍රමාරච්චිවල එවැගේම ලක්ෂිත නිරංජලා යුවල එවැගේම ලක්ෂ්මී ජයවීර යුවල ඇතුළු අනිකුත් සියලු දෙනාගේ සම්බන්ධයෙන් සිද්ධ කරන මෙම කඨින චීවර පූජාව ඉතාමත්ම අලංකාර විදියට සිද්ධ කරන්නට කටයුතු යොදලා තිබෙනවා. ඉතින් ඒ කඨින චීවර පූජාව කඨින චීවරයේ සාංගික කිරීම සිද්ධ වෙන්නේ සවස් කාලේ. දැනට කඨින චීවරය ඒ තාමත් අලංකාර රණින් සකසන ලද ආසනයක් මත තැන්පත් කරලා තිබෙනවා. ප්‍රථම වතාවටයි මෙහෙම ලස්සනට මේ විදිහට කඨින චීවරය තැන්පත් කරලා
ඉතාමත්ම අලංකාරවත් විදියට කටින් සියලු ඉතාමත්ම ගෞරවාදර භක්තියෙන් යුක්තව විහාරස්ථානයට වැඩමවාගෙන පැමිණි ඔබද මෙතෙක් විහාරස්ථානයේ කටින් පින්කම් 27ක්ම සිදු කළ තිබෙන ලාඕස් කාම්බෝජ වියට්නාම් චීන පින්නතුන් දාංගික පින්නතුන් සිදු කළ තිබෙන්නේ කටින් පින්කම් තුනක් පමණයි ඉතින් මේ තුන්වෙනි කටින් පින්කම ලාංගික පින්නතුන් සිදු කරන මේ ඉතාමත්ම අලංකාර විදියට සිදු කරන්නට මේ පින්නතුන් කටයුතු යොදලා තිබෙනවා සියලු දෙනාගේම පින් සිත් වැඩි වී දියුණු වන ආකාරයට හොඳයි අපි දැන් බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව පවත්වලා ඒ කටයුතු සිද්ධ කරන්නටයි මේ සූදානම් වෙන්නේ සියලු දෙනාම සාදුකාරයක් දීලා නමස්කාරය කියන්නට පංචශීලය සමාදන් වෙන්න සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියං පි ධම්මං සරණං ගච්ඡාමි මූලාසනයේ වැඩ සිටින ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක දුරන්දර ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ මේ විහාර මන්දිරයට වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි මේ වසර තුල කඨින චීවර පූජාව සඳහා මූලිකත්වයේ දරන ජගත් ක්‍රිෂානි වික්‍රමාරච්චේ පින්වත් යුවළ ඒ වගේම ලක්ෂිත නිරංජලා යුවළ ලක්ෂ්මී ජයවීර යුවළ ප්‍රධාන මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන සදහවත් කාරුණික පින්වත්නි කඨින චීවර පූජාව සිට වෙන්නේ දහවල් දානමය කටයුතු වලින් පසුයි මේ වෙලාවේ කඨින චීවර පූජාව සඳහා පවත්වන්නට යෙදුන පෙරහැර සඳහා සහ සම්බන්ධ වෙන මේ පින්වත් හැම දිනාටම තමන්ගේ හිත් පහදවා ගන්නට යම්කිසි අනුශාසනාවක් සිද්ධ කිරීමයි චාරිත්‍රානුකූලව පවතින්නේ ලාංකික පින්නතුන් විදිහට මේ පින්නතුන් කවුරුත් දන්නවා කඨින චීවර පූජාවක චාරිත්‍ර කොයි ආකාරයකින්ද සිද්ධ වෙන්නේ කියලා පින්වත්නි ත්‍රිපිටක ධර්මයට අනුකූලව දවසක් ආරම්භ වෙන්නේ ඉර උදා වීමත් එක්ක. අරුණ වැටීමෙන් දවස ආරම්භ වෙනවා. එතකොට කඨින චීවර පූජාවක් විහාරස්ථානයට වැඩම කරනකොට රැගෙන එනකොට ආලෝකය තියෙන්නට ඕන. උපමාවකින් කියනවා කොස් ගහක කොස් කොළයක නැට්ට පේන ප්‍රමාණයට වත් ආලෝකයේ පවතිනට ඕන කියලා. ඒ නිසා ඒ ආලෝකය පවතින්න අවශ්‍ය බව සිහිපත් කරන්නේ දවස උදා වුණා කියන බව දැනුවත් වෙන්නටයි. ඒ නිසා අරුණ උදාවෙන් දවස ආරම්භ වෙනකොට අපේ බෞද්ධ පින්නතුන් තමන් සකස් කරගත්ත කඨින චීවරය පූජා කිරීම වෙනුවෙන් විහාරස්ථානයට රැගෙන එනවා.